ඉළඟට හිටපු ආරක්ෂක ලේකන්තුමාගේ ජීවිතයට හානියක් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතය හානි කරන්න ඝාතන කුමන්ත්‍රණය ගැන කතා කරන්න. හිටපු ජනාධිපතිතුමාගේ සහ එතුමාගේ පවුලේ උදවියගේ ජීවිත ඝාතනය කරන්න කුමන්ත්‍රණය ගැන අපි අහලා තියෙනවා, ඒ ගැන කතා වුණා. හැබැයි අපි පුදුම වෙන්නේ මේ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවතීගෙන යද්දි ඒ පරීක්ෂණ කටයුතු වේගවත් කරලා ඒව සාධාරණව කරන්න ඕනි කියලා ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා තියෙද්දි හිටපු නීතිය හා සාමයේ බාර ඇමතිවරයා වෙච්ච රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් වර්තමානයේ අධිකරණ අමාත්‍යාංශයේ බාරව කටයුතු කරන තලතාතු කෝරළ මැතිතුමියත් ගිහිල්ලා ඒ දෙන්නා ඉන්න ඒ සභාවේ නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා එළියට අහම කියනවා, නෑ එහෙම කිසිම ඝාතන කුමන්ත්‍රණයක් ගැන සඳහනක් නෑ කියලා. එහෙනම් මේ බරපතල ආකාරයට තිබිච්ච චෝදනාවක් මේ විදිහේ සරල ලෙස එළිය ඇවිල්ලා මාධ්‍යට හුවා දක්වීමම ඝාතනය කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තිබිච්ච සැකය තවදුරටත් ජනතාව තුළ වැඩි වෙනවා. එහෙනම් අපි දන්නවා අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවධානමක් තියෙනවා. ඒ වගේම අවධානමක් සමහර විට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජීවිතයත් ඇති. අපි දන්නේ නැහැ, ඒ ගැන කවුරුත් කතා කරලා නැහැ. සමහර විට ඇති. හැබැයි මතක තියාගන්න මේ සියල්ලටම වඩා ඉහළින් අපේ රටේ සියලු පුරවැසියන්ගේ ජීවිත අවධානම ගැන රජය අවධානය යොමු කරන්න ඕනේ. සියලු පුරවැසියන්ට අවශ්‍ය ආරක්ෂාව, නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම මේ ආණ්ඩුවේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව දිගින් දිගටම පාතාලය පාවිච්චි කරනවා එයාලගේ රජය පවත්වාගෙන යන්න. ඉතින් මේක ඉතාම බරපතල තත්ත්වයක්. අපි දකිනවා ගිනි අවි දවල් පාවිච්චි කරනවා. ඊට අමතරව ඊයේ උදේ වෙද්දී, ඊයේ දවස උදේ වෙද්දී 2018 වර්ෂයේ මනුෂ්‍ය වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන 54ක් සිදු වෙලා තියෙනවා. ඊයේ දවස උදේ වෙද්දී මනුෂ්‍ය ඝාතන 54යි. එතකොට ඊයේ හවස සියලුම නාලිකාවල ප්‍රවෘත්ති නිවේදනය වෙද්දී අපි දකිනවා හඳුනා නොගත් මලසිරුරු 6ක් දිස්ත්‍රික්ක 5ක්. හඳුනා නොගත් මලසිරුරු 6ක් දිස්ත්‍රික්ක 5ක ප්‍රවෘත්තිවල සියලුම නාලිකාවල නිවේදනය වෙනවා. එතකොට අපේ රටේ කොහොමද කියන්න පුළුවන් රජයකට අද අපේ රටේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා කියලා.